26과 밥을 먹은 후에 이 약을 드세요. 대화 1. 어떻게 오셨어요? 머리가 아파서 왔어요. 언제부터 아프셨어요? 어젯밤부터요. 어제 저녁에 회식이 있어서 술을 좀 마셨어요. 아, 술 때문에 그런 것 같네요. 밥을 먹은 후에 이 약을 드세요. 네, 감사합니다. 대화 2. 어디가 불편하세요? 오늘 아침부터 배가 아프고 설사를 해요. 아침에 뭘 드셨어요? 빵하고 우유를 먹었는데 우유 맛이 좀 이상했어요. 그럼 이 약을 드세요. 그리고 오늘은 유제품은 먹지 마세요. 네, 알겠습니다. 파란만카 비시하에 에카 코타스 은 후에 අද ඔයාලා ඉගෙන ගන්න යන්නේ න් හුවේ ව්‍යාකරණය ගැන. යම් ක්‍රියාවක් කරලා ඉවරුණාට පස්සේ තව වෙනත් ක්‍රියාවක් සිදු කරනවා කියද්දි මේ න් හුවේ ව්‍යාකරණය භාවිතා කරනවා. ක්‍රියා ප්‍රකෘතිය අවසන් වෙන්නේ හල් කිරීමක් නැතුව නම් න් හල් කිරීම එකතු කරලා ඊට පිටිපස්සෙන් හුවේ සම්බන්ධ කරනවා. කදා කන් හුවේ ඉල්හදා ඉල්හන් හුවේ විදිහට මාරු කරන්න ඕන. ක්‍රියා ප්‍රකෘතිය හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ උන්හුවේ එකතු කරනවා. මොක්තා මොගුන්හුවේ ඉක්තා ඉල්ගුන්හුවේ බවට පත් වෙනවා. ක්‍රියා ප්‍රකෘතිය ඉල් හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ ඒ ඉල් හල් කිරීම වෙනුවට උන් හල් කිරීම යොදලා ඊට පිටිපස්සෙන් හුවේ සම්බන්ධ කරන්න ඕන. උදාහරණයක් විදිහට මන්දිල්දා මන්දින් හුවේ සල්දා සන් හුවේ විදිහට වෙනස් වෙන්න ඕන. දත්තා සහ කොත්තා වගේ ඉත්හල් කිරීමෙන් අවසන් වෙන ක්‍රියාපදවල ඉත්හල් කිරීම ඉවත් කරලා ඒ වෙනුවට ඉල්හල් කිරීම එකතු කරලා න් හුවේ සම්බන්ධ කරනවා. දත්තා තිරින් හුවේ වෙලා කොත්තා කොරින් හුවේ බවට පත් වෙනවා. එහෙනම් දැන් අපි උදාහරණ වලට සවන් දීලා බලමුද? ඔන්ජෙ යොන්හපොරො කල් කොයෙයො? ඉරි ක්නන් හුවෙ කරයොගො හෙයො. ඊ යගන් ඔන්ජෙ මොගොයදොයො? පබල් මොගන් හුවෙ තුසෙයො. හුවෙ නාමපද අගට සම්බන්ධ කරලා යොදාගන්නත් පුළුවන්. ශික්සා හුවෙ තසි හෙයිරල් හගෙස්නිදා. මේ වගේ ශික්ෂා කියන නාමපදය පිටුපසින් හුවේ එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. පාඩම් අංක 26 දෙක කොටස. ජී මසෙයෝ. අද ව්‍යාකරණ පාඩමෙන් අපි ජී මසෙයෝ ව්‍යාකරණය ගැන ඉගෙන ගන්නයි ලෑස්ති වෙන්නේ. ක්‍රියාපදයක් අගට එකතු කරලා කිරීම තහනම් කියන අර්ථය දක්වන්න ජී මසයෝ යොදා ගන්නවා. මේ ව්‍යාකරණය විධානයක් කිරීමේදී බහුලව භාවිතා කරනවා. ක්‍රියාපදයෙන් දායිවත් කරලා ජී මසයෝ එකතු කරන්න විතරයි තියෙන්නේ. කදා කජි මසයෝ. මොක්තා මොක්ජි මසයෝ. මන්දිල්දා මන්දිල්ජි මසයෝ. කොත්තා කොච්ජි මසයෝ. මේ වගේ හල් කිරීම් තිබුණත් නැතත් එකම විදිහට ජී මසයෝ එකතු කරන්න පුළුවන්. එහෙනම් දැන් මේ සංවාදයට සවන් දීලා බලන්න. මේ සංවාදයේ එන යෙදුම් ගොඩක් වෙලාවට රෝහලේදී භාවිතා කරනවා. යොරි මානි නානිකා ඕදරෙන් පක්කේ නගාජි මාසෙයෝ. නේ
알겠습니다. 소화가 안 되고 계속 토해요. 이 약을 드세요. 그리고 오늘은 밥을 먹지 마세요. 하리, 해남댕 오야랏 지 마세요 기에 비아카르네 바비타 칼라 와케 하단나 단나. 26과 EPS 토픽 듣기 1에서 3번 다음 그림을 보고 알맞은 대답을 고르십시오. 1번 이 사람은 어디가 아픕니까? 1. 팔이 아픕니다. 2. 이가 아픕니다. 3. 머리가 아픕니다. 4. 다리가 아픕니다. 2번 이 사람의 증상은 어떻습니까? 1. 토를 합니다. 2. 콧물이 납니다. 3. 기침을 합니다. 4. 설사를 합니다. 3번 이 사람은 어디를 다쳤습니까? 1. 손을 대었습니다. 2. 손을 베었습니다. 3. 발목을 삐었습니다. 4. 다리가 부러졌습니다. 4에서 5번 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오. 어서 오세요. 어떻게 오셨어요? 열이 나고 머리가 아파요. 언제부터 열이 났어요? 아침부터 그랬어요. 여기 약을 드릴게요. 밥을 먹은 후에 드세요. 네, 알겠습니다. 26과 질문을 듣고 알맞은 대답을 고르십시오. 1. 건우 씨, 왜 배탈이 났어요? 2. 이 약은 언제 먹어야 돼요?